ආයුබෝවන් ඔබෙන් කන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත විනිසුරු පිළපිටිය අත්තරංගුඩ ගැනීමේ වරෙන්තුවක් ගන්නැයි නීතිපතිගෙන් උපදෙස් ශානිගෙනුත් CID ය පැය 6ක් ප්‍රශ්න කරයි අත්තරංගුවට ගැනීමේදී සැමට සමානව සලකන්නේ ජනපතිගෙන් උපදෙස්. ඉන්ධන මිල වැඩි නොකරන බවට රජයෙන් සහතිකයක්. පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10ක විශිෂ්ට ජයක්. වැඩ තහනමට ලක්ව සිටින මහදීකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අත්තරංගුඩ ගැනීමට වරෙන්තුවක් ලබා ගන්නා ලෙසට නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාසයට උපදෙස් ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග කළ දුරකථන සංවාදයට අදාළව ඔහු අත්තරංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසයි නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. ඒ අනුව ගිහාන් පිළපිටිය මහතා අත්තරංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නා මෙන් නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාසයට දැනුම් දුන්නා. රංජන් රාමනායක මහතා සමග දුරකථන සංවාද පැවැත් වූ විනිසුරුවරුන් කිහිප දෙනෙකු පිළිබඳවද මෙවන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි. අත්තරංගුවට ගැනීමේදී සියලු දෙනාට සමානව සලකන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා. අත්තරංගුවට ගඩු ලබන සියලු දෙනාට සමානව සලකන ලෙසත් කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපතිතුමා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. කුමන හේතුවක් මත හෝ බාහිර අරමුණු මුල් කරගනිමින් කිසිවෙකු හෝ අත්තරංගුවට නොගත යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කර තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු අත්තරංගුවට ගැනීම කළ යුත්තේ අදාළ වගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය විනිශ්චය අනුවයි. එකී කාර්ය ස්වාධීනව හා කිසිදු බියගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් තොරව සිදුවන බවට සහතික කරගත යුතු බවටද වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා දැනුවත් කරන ලෙස ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. අත්තරංගුවට ගැනීම දඩුවමේ කොටසක් නොවන අතර අත්තරංගුවට ගැනීම පුද්ගල කීර්තියට හා සමාජ තත්වයට දැඩි බලපෑමක් සිදු කරන ක්‍රියාවක්. එබැවින් පොලිසිය ඉතා සුපරීක්ෂාකාරීව හා නීත්‍යානුකූලව ක්‍රියා කළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයින් හා වෛද්‍යවරුන් වැනි වෘත්තිකයින් අත්තරංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් ඔවුන්ට නිසි ගෞරවයෙන් යුතුව කටයුතු කළ යුතුයි. දූරදර්ශීව රාජකාරී ඉටුකරන ලෙසත් අවශ්‍ය අවස්ථාවල නීතිපති උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වැඩ තහනමට ලක්ව සිටින ශානි අබේසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 6ක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගත්තා. ඒ සුවිස් ස්ථානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැනිස්ටර් සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ බව කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. තමා සුදු පැහැති වාහනයකින් පැහැරගෙන ගොස් අතවරයකට ලක් කළ බව පවසමින් රජය අපහසුතාවට පත් කරමින් අසත්‍ය ප්‍රකාශ කළ බවට ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. ඇය අත්තරංගුවට ගැනීමෙන් පසු අධිකරණ ක්‍රියාමාර්ග ගැනුණා. මෙවන විට ඇය ඇප මත සිටිනවා. ගානියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 21 වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළා. එහිදී විමර්ශකීන් හෙළි කරගෙන තිබුණේ ගානියා බැනිස්ටර් පැහැර ගැනීමට ලක් වූ කාල සීමාව තුළ ශානි අබේසේකර ඇතුළු පිරිසක් සමග සංවාදයේ යෙදුණු දුරකථන ඇමතුම් ජාලයක් නිරීක්ෂණය වූ බවයි. තවද ලක්නා පරණමාන්‍ය යන අය නමින් ලියාපදිංචි සිම්පතක් ඇය භාවිත කර ඇති බවටයි හෙළි කර ගැනුණේ. ස්විසර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකා ගානියා සමග ඔබ්සර්වර් පුවත්පතේ මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහ ලේක් හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ ශානි අබේසේකර යන අය සමග මෙම දුරකථන ඇමතුම් ජාලය ක්‍රියාත්මක වී තිබෙනවා. මීට සම්බන්ධ දරීෂා බැස්ටියන් ක්‍රිෂාන්ත කුරේ හා නිශාන්ත සිල්වා මෙවැනි විට ස්විසර්ලන්තයට ගොස් සිටිනවා. ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ශානි අබේසේකර මහතා අද පෙරවරු 9:15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. සම්බන්ධ
නිමසිදී සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. අපිට මතකයි පහුගිය දවස්වල රාජිත සේනාරත්න ප්‍රකාශයක් කරා ස්විස්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව මානසික ආතතියකින් සිටිනවා බරපතල තත්ත්වයක ඉන්නවා එතුමිය උඩ බලාගෙන ඉන්නවා කතා කරන්නත් බැහැ කියලා. දැන් මේ වගේ කාලවකවානුවක ලේක් හවුස් එකේ යම්කිසි මාධ්‍යවේදිනියක් එතුමියත් එක්ක සාකච්ඡා කරයි කිව්වනම් මේකේ පොඩි බරපතල තත්ත්වයක් තියෙනවා. මම කැමති ඔබතුමාගේ ප්‍රශ්නයක් අහන්න. ඔබතුමාලාට හරිද කිසිම ශ්‍රී ලාංකිකයෙක් එක්ක කතා කරන්න වාරණයක් තිබිය යුතුද? දැන් ඔබතුමාලා කියන්නේ ලේක් හවුස් එකේ කිසිම මාධ්‍යවේදියෙක් හෝ මාධ්‍යවේදිනියක් තානාපති කාර්යාලයේ සේවිකාව සමග සාකච්ඡා කළා නැද්ද? කතා කළා වෙන්නත් පුළුවන් නොකළා වෙන්නත් පුළුවන්. මාධ්‍යවේදිනියක් කතා කළා කියලා ඉතින් මොකෝ? ඒක අපරාධයක්. රංජන් රාමනායක මහතාගේ හඬපට කිසිවක් සභාගත කර නොමැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. පාර්ලිමේන්තුව ආරම්භයේම කතානායකවරයාගේ නිවේදනය ඉදිරිපත් කරමින් ඔයි ඒ මහතා මෙම කරුණු හෙළි කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජන් රාමනායක මහතා විසින් 2020 ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි එතුමා සතුව පවතින හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු සිදු කරන බවට කළ ප්‍රකාශය පරිදි මේ දක්වා එවැනි හඬපට කිසිවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බාර දී නොමැති බව මේ ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. අපි කතානායකතුමියාගෙන් ඉල්ලීමක් කරනවා මේ ආකාරයෙන් සභාව පමණක් නැමේ මේ රටම නොමග යවන්න නැතුව මේ බොරු මෙතන කතා කරන්න නැතුව නවත්තන්න කියන එක. රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ සමීපතෙක් මේ හඬපට ටික සමාජගත කරන්න පොලිසියට බාර දෙන්න විශිෂ්ට තීන්දුවක් ගන්නවා. ජූලියන් ඇවෙන්ච් වගේ මහා අපරාධයක් රටට හෙළි කර ලෝක විරුවෙක් විදිහට අපි සලකන්න ඕනි. ඒ බාර දෙන්න යන ගමන් තමයි එතුමා කියන්නේ එතුමාට නීති උපදෙස් ලැබුණා ඒක බාර දෙන අවස්ථාවක් නැහැ කියලා. සහ ඒ CD එකක්වත් වැඩ කරන්නේ නැහැ කියලා මේතුමා දැන් මං ඇහුවාම කිව්වා. පෙරේද දවසේ රංජන් රාමනායක හිටපු මන්ත්‍රීතුමා මේ සභාවේ සභාගත කරන CD පට ප්‍රමාණයක් පරිමද කිව්වා. ඒක මම දැක්ක නියෝජ්‍ය කතානායකතුමා කියලා තියෙනවා එහෙම එකක් හම්බුන්නේ නැහැ කියලා. දැන් එතුමා කතාවේදී කරපු දේවල් කිව්වේ සාක්ෂි සහිතව සභාගත කරනවා කියලා. ඒක සාක්ෂි නෙවෙයි නම් එතුමාගේ කතාව මේ හැන්ඩ්සාඩ් එකකින් ඉවත් කළා දාන්න කියලා මම ඔබතුමෙන් ඉල්ලීමක් කරන එක කතානායකතුමාට දැනුවත් කරන්න කිව්වා. මේ අතර රංජන් රාමනායක මහතාගේ හඬපට පිළිබඳ අදත් ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා. කතාවෙන් පස්සේ කිසිම හඬපටයක් සභාගත වෙලා කළ නැහැ. කරුණු ඉදිරිපත් කිරීමක් විතරයි කළා තියෙන්නේ. අධිකරණයයි ව්‍යවස්ථාදායකයයි සියල්ල විනාශ කළා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ විසින්. පරිදිකරුවන්ට නීත්‍යානුකූල ක්‍රියාවලිය අකුරටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හඬු යටතේ සිදුවෙයි. එතුමාම මේ හඬපට තමන්ගේ කියලා පිළිගෙන තියෙන පසුබිමක් තුල තව තවත් ඒකට පරීක්ෂණ සිදු කිරීමට කල්මැරිය යුතු වන්නේ නැහැ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නෙක් මේ දහජරා වැඩ කළාට ඔක්කොම මන්ත්‍රීවරු එතන නැහැ. කැලෑ සත්තු වාගේ හැසිරෙනකොට ඒගොල්ලන්ව පක්ෂෙන් නිරපනවා නෙමේ ඉල්ලාස් වීම තමයි කළ යුත්තේ. ජරා අසික්කිත වැඩ කවදාකත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙන් වෙන්න නරකයි. ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂයේ පත් කළ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතා නම් කර තිබෙනවා. මෙම පත්කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අද දිනේ අදහස් පළ කළා. ඒ අනුව සමන් රත්නප්‍රිය මහතාගේ නම මැතිවරණ කොමිසම් වෙත දැනුම් දී තිබෙන බවයි එක්සත් ජාතික පක්ෂ මහලිකම් අකිල විරාජකාරීව සම්බහතා පවසන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චඹුරේවිල චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව නීති කටයුතු ක්‍රියාත්මක වන අවස්ථාවේ මෙවැනි පත්කිරීමක් සිදු කිරීම නුසුදුසු බවයි. යහපාල නාණ්ඩුව ගෙදර යනකම් පැවතිච්ච කාලය තුළ පමණක් සමන් රත්නප්‍රියට විරුද්ධව මොනවායම් හෝ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක පරීක්ෂණය වෙමින් තියෙන පැමිණිලි 16ක් පිළිබඳව අද දවසේදී අපි හෙළිදරව් කරනවා. මේ පැමිණිලි 16 බොරු කියලා කියනවා නම් ඔවුන් කරන ඕනම අභියෝගයක් අපි බාරගන්න සූදානම්. පූර්ණකාලීන වෘත්තීය සමිති කටයුතු සිද්ධ කළා. කොහොමද මෙයාට වැටුප් හම්බුනේ කියන එක සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඖෂධ මාෆියාවට රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටලා මේ රටේ ජනතාවට වස බෙහෙත් පොවන්න උදව් කරපු කෙනෙක් තමයි මේ සමන් රත්නප්‍රිය කියලා කියන්නේ. විල්පත්තුව පිළිබඳ ප්‍රශ්නෙදී සමන් රත්නප්‍රිය නියෝජනය කළේ රිෂාඩ් බදුරුදින්ගේ පැත්ත. මහ බැංකු බැඳුම් කර වංචාව අවස්ථාවේදී සමන් රත්නප්‍රිය නියෝජනය කළේ අර්ජුන මහේන්ද්‍රන්ගේ පාර්ශවය. පාස්කුරුදා ප්‍රහාරයෙන් පස්සේ සමන් රත්නප්‍රිය පෙනී සිටියේ සහරාන් ප්‍රමුඛ අන්තවාදී කල්ලිය වෙනුවෙන්. විලි ලැජ්ජා වක්තියන කිසිම පක්ෂයක් එක්සත් ජාතික පක්ෂයත් එක්ක සංධාන ගත වෙන්නේ නැහැ. මේ අතර ජාතික සංවිධාන එකමුතුව අද පැවති මාධ්‍ය හමුවකදී ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පිළිබඳ අදහස් පළ කළා.
19 මේ සංශෝධනය ගෙනාවු මොනස්සයම දැන් මේ ස්විට්සර්ලන්තේ පදිංචිට යනවා කියන්නේ හරි පුදුමයි. ඔව් ඉතින් එතුමාට ඊට වඩා සලකන්න එපා. ඇත්තම ගත්තොත් එහෙම දැන් මේ හැමෝම මේ ඒජන්තයන්ට ජාත්‍යන්තර ඔත්තු සේවාවල විවිධ රටවල නියෝජිතව විදියට මේ රටේ එක එක තැන්වලට ඇතුල් කරලා ඉන්නවා. ඒතර එයාගේ භූමිකාව අවසන් වුණාම එයාට වෙන භූමිකාවක් පවරනවා. දැන් එතුමාට තිබුණු භූමිකාව තමයි මේ රට අමාරුවේ දාලා පාර්ලිමේන්තුව ගොනාට අඳලා ව්‍යවස්ථාව සංශෝධනය කරන ක්‍රියාවලියට නායකත්වය දෙන්න. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සපයා ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා කරුණු පැහැදිලි කළා. ඒ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. 200ක් දුන්නා කියලා පත්තරයක ප්‍රවෘත්තියක් දැම්මට ඒක නෙමෙයි සත්‍ය කතාව. ඉතින් එතුමාට එහෙම දෙන්න වෙලා තියෙන හේතුව තමයි එතුමාගේම පක්ෂය එතුමාගේම මිනිස්සු එතුමාව ඝාතනය කරන්නට සැලසුම් තිබිලා තියෙනවා. ඒ හින්දා තමයි එතුමාට ආරක්ෂක 200ක් දීලා මේ එතුමාගේ ජීවිතෙන් තර්ජන පහ වෙනකන් එතුමාව ආරක්ෂා කිරීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රජයක යුතුකම. හැබැයි යුතුකම් කොටස පහුගිය රජයන් කාලේ අපේ අයට වුණාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඉන්ධන මිල වැඩි කිරීමේ කිසිදු තීරණයක් රජය ගෙන නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 2024 වෙනකොට විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් වෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථා මේ වන විට බිලියන 105ක කෝටි 1050ක පාඩුවක් ලබනවා. මේ බර ජනතාවගේ පිටින් තියන්න අපිට පුළුවන් කමක් නැහැ. නමුත් රජය මේ බොරතෙල් මිල වැඩිවීමේ ඒ අලාභය ජනතාව පිට පැවරීමේ බලාපොරොත්තුවක් නැහැ. අපේම තෙල් පිරිපහදුවක් ඉදිකර ගැනීම පිළිබඳව රටවල් තුනක තානාපතිවරු සමග අපි සාකච්ඡා කරලා තිබෙනවා. එයා අපිට සාර්ථක කරගත්තොත් තව ඉන්ධන මිල 4ත් 6ත් අතර මුදලකින් අඩු කිරීමේ හැකියාව තියෙනවා. 2022 වෙනකොට ලංකාවේ හොඳම රාජ්‍ය ආයතනය බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පත් කරන්න පුළුවන් මේ කියලා අපිට හිතෙනවා. කිසිදු කොන්දේසියකින් තොරව ජනපතිගේ වැඩපිළිවෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ සහය ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. එතුමා මේ පසුගිය කාලය තුළ වංචාව දූෂණය නාස්තියට එරෙහිව එතුමාට ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග එතුමාගේ ශක්තියෙන් ගත්ත බව අපිට පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. රටේ ජනතාවට දැන් පෙනිලා තිබෙනවා රට ගොඩනගන නායකයෙක් බලයට පත් වෙලා කියලා. එතුමා ඒ කරන කටයුතු දිහා බැලුවම කැබිනට් මණ්ඩලයේ හෝ මේ අමාත්‍ය ධූර දරණයි අපිට කිසිදු අයිතියක් නැහැ වරප්‍රසාද පසුපස හඹා යන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් එළමෙන මහමැතිවරණයට මුහුණ දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ජනාධිපතිවරණයේදී අපි ලැබපු පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජාතික පක්ෂය හා සමග දේශපාලනය කරන අපේ සහෝදර පක්ෂත් එකමුතුව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. මේ මන්ත්‍රීවරු ඉදිරියේ අපිව රකින්නේ නායකයෝ නෙමෙයි. අපිව රකින්නේ ජනතාව. අපි ජනතාව පැත්තේ ඉඳන් තීන්දුව తీරන ගත්තොත් ජනතාව අපිව රකි. ඒකදී අපි පක්ෂය තුල බේර ගන්න. ඒක වති ටික ටික කාලයක් යනකොට කතා කරලා බේර ගන්න පුළුවන්. දැන් තියෙන්නේ තමයි විපක්ෂ නායකතුමා එතුමාගේ නායකත්වය යටතේ එතුමා මේ මැතිවරණය ඉදිරිපත් වෙනවා. ගෝඨාභිරාජ පක්ෂ මහත්මයා දැනට ජනාධිපතිවරට පත් වෙලා තියෙනවා. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන බහුතරයක් ප්‍රතිපත්ති අපිට එකඟ වෙන්න පුළුවන්. මහා සාගරයේ පෙනෙන වැව් සෑදු ලොවක් මවිත කළ මහා පිළිම දාගැප් නිම වූ මුතුන් මිත්තන් සිටින අපේ රටේ අදද එවැනිම සුරුවිරුකම් ඇති අය නැතුවාම නොවේ. අවශ්‍ය වන්නේ ඔවුන්ට අතදීම පමණයි. සචින්ත මදුෂාන් හිඟුරක්ගොඩ දිවුලන් කඩවල ජනාධිපති ජාතික පාසලේ තාක්ෂණවේදය හදාරණ ශිෂ්‍යයෙක්. ඔහු ජීවත්වෙන ප්‍රදේශය අනුව අත්තෙක්ටරය ඔහුට ආගන්තුක නැහැ. බොහෝ විට අවුරුද්දට ගමන් යන්නෙත් පොහොය දවසට පන්සල් යන්නෙත් අත්තෙක්ටරයෙන්. එපමණක් නොව කෙලවරක් නොපෙනෙන තම ප්‍රදේශයේ ඇති වෙල්යාය සීසාන්නේද මේ අත්තෙක්ටරයෙන්. එදිනදා දකිනිදේ පිළිබඳ අලුත් විදියට කල්පනා කිරීමට සචින්තට හැකි වුණා. ඔහු තම පාසලේ ඉගෙනගත් සිහියට ගනිමින් අත්තෙක්ටරය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේදයක් සොයාගත්තා. එය සිදු කළේ අත්තෙක්ටරය දුරස්ථ පාලකයක ආධාරයෙන් ක්‍රියාත්මක කළ හැකි පරිපථයක් නිර්මාණය කරමින්.
මට මේක හදන්න හිතුනේ දැන් ගොඩක් තරුණ පරපුර ගුඹුරු වැඩ වලින් ඈත් වෙලා තිනා මොකද මඩගාගෙන එහෙම කැමති නැති නිසා මේකෙන් පුළුවන් නියර ඉඳන් ට්‍රැක්ටරේ කන්ට්‍රෝල් කරන්න ඒ වගේම ඩීසල් පිරිවැය අඩුයි මේකට මම එක දාගෙන තියෙන්නේ වාහනවල අයින් කරන වයිපර් මොටර් මේක සාමාන්‍යයෙන් මට නිෂ්පාදනය කළා ඉවර වෙන්න රුපියල් 35000ක් 40000ක් විතර ගියා අද වෙන විට බොහෝ දෙනා වී ගොවිතැනින් ඈත්වන්නේ කුඹුරට බැස මඩගා ගැනීමට ඇති අකමැත්ත හේතු වෙනුයි. ඊට නිසි විසඳුම් ලබා දීමට මේ පාසල් සිසුවාට හැකිව තිබෙනවා. අඩු මුදලකින් මෙය නිෂ්පාදනය කළ හැකිවීම මෙන්ම සීසෑමේදී ඉතා අවම ඉන්ධන ප්‍රමාණයක් වැය වීමද තවත් විශේෂත්වයක්. තවමත් කුඹුරට බහින ගොවි මහතුන්ට පවා මේ අපූරු නිර්මාණයක්. ඉතින් දැන් අද තියෙන නවීන තාක්ෂණයත් එක්ක මේක ගොඩක් හොඳයි. මේ දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් යමක් තියෙනවා නම් මේක තවදුරටත් දියුණු කරලා හොඳ මට්ටමකට ගෙන යන්න පුළුවන් උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. වයසේ ගිය කට්ටිය දහන්න බෑනේ. ඒකින්ද දැන් සත්තුන්ගෙන් කර්මෙන් ප්‍රවේදන් වෙන්න ලොකු හයියක් මේක. මේ කොහොම හරි වැඩි දියුණු කරගන්න අත් උදව්වක් දුන්නොත් නම් ලොකු දෙයක් කියලා සාද කරනවා. මහා සංඝරත්නය 1500 නාමක විශේෂයේ සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම තංගල්ල කාල්ටන් පෙරපාසල් නිවසේදී සිදු කෙරුණා. මහා සංඝරත්නය විශේෂෙහි සපිරිකර සහිත සංඝගත දක්ෂිණාව පිරිනැමීමට කටයුතු කෙරුණේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මෙහෙයවීම මතයි. සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය දානමය පුණ්‍ය කර්මයට වැඩම කර සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතීන් රැසක්ද මෙම පින්කමට එක්ව සිටියා. නව වසරේ පළමු දිස්ත්‍රික් ලේකම් සමුළුව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී අද ඇරඹුණා. ඒ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. සමුළුව දින දෙකක් පුරා පැවැත්වෙනවා. දිස්ත්‍රික්ක සියල්ල නියෝජනය කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන් ඊට සහභාගී වන බවයි රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසන්නේ. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු මත පදනම්ව ප්‍රමුඛතාව දිය යුතු ව්‍යාපෘති හඳුනා ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් කළ යුතු බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නා. ඉදිරි මාස කිහිපය තුළ කඩිනමින් නිම කළ හැකි ව්‍යාපෘති හඳුනාගෙන ඒවා වහා ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා කියා සිටියා. අම්පාර මහරෝහලේ හදිසි අනතුරු ඒකකයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එහි සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 58ක්. හදිසි අනතුරු ඒකකයේ ඇතුළු නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මහල් පහකින් සමන්විතව ඉදිකෙරෙන මීට ශල්‍යාගාර තුනක්, සීටී ස්කෑන් යන්ත්‍රයක්, එක්ස්රේ යන්ත්‍රයක්, ඇඳන් 18ක ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයක්, හදිසි සත්කාර ඒකකයක් සහ වාට්ටු සංකීර්ණයක් ඇතුළත්. රුපියල් කෝටි 58ක මුදලක් අම්පාර මහරෝලේ හදිසි අනතුරු ඒකකයේ ගොඩනැගීම සඳහා වෙන්කොට තිබෙනවා. ඒ අනුව එහි කටයුතු අපි ඉතා ඉක්මනින් නුදුරේදීම ආරම්භ කිරීමට තීරණය කළා. මේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධානම රෝහල විදිහට ප්‍රතිකර්ම කටයුතු ඉෂ්ට කරන්න අවශ්‍ය පාස්කම් වලට තවත් එක වැඩගත් පාස්කමක් එකතු වෙලා තියෙනවා. පළාත් මහ රෝහල දක්වා වර්ධනය කිරීමට අපි ඉදිරියේදී පියවර ගත යුතුව තිබෙනවා. ගල්ගමුව තේකවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලැබුවා. ගල්ගමුව අධිකරණයේ පැවැත්වුණු නඩු කටයුතු සඳහා රැගෙන ගිය බන්ධනාගාර ගත වූවන් පිරිසකුයි මෙලෙස අනතුරට ලක්වැත්තේ. අනතුරට ලක් වූ පිරිස ගල්ගමුව රෝහලට ඇතුළත් කෙරුණා. පසුපසට ධාවනය කෙරුණු ලොරි රථයකට ඉඩදීමට යාමේදී බස් රථයේ පෙරළී ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. උකුස්සෙකෝ පහරදී කඩා දැමූ බබර කූඩුවක් තේ දළු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවකගේ හිසට කඩා වැටීමේ සිද්ධියක් දික්කොයින් වාර්තා වුණා. එම කාන්තාව සහ තවත් කාන්තාවන් කිහිප දෙනෙකු බමර ප්‍රහාරයට ලක්වැති බවයි වාර්තාකරුවන් සඳහන් කළේ. මෙම පිරිස දික්කොය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. වතු ආශ්‍රිතව ඇති බමර කූඩු ඉවත් කිරීමට වතු පාලන අධිකාරිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවයි කම්කරුවන් සඳහන් කරන්නේ. රුපියල් 160,000 පමණ අලෙවි කිරීමට ගිය කේරළ කංචාතොගයක් පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කොට්ටාසේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික බස් රථවල ප්‍රවාහනය කළ මෙම කේරළ කංචාතොගයේ සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කේරළ ගංචා පාර්සල් 80ක් බස් රථයේ විශේෂ කුටියක සංගවා ප්‍රවාහනය කරන අවස්ථාවේදී පොලිසිය මෙම පරීක්ෂා කිරීම සිදු කර තිබෙනවා. බස් රථය යාපනයේ ප්‍රදේශයේ පුත්කලෙකුට අයත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. දැන් ව්‍යාපාරික පුවත්. මොබිටෙල් කෑෂ් බොනන්සා විශේෂ සැනකෙළිය අනිද්දානික වැරටියේදී පැවැත්වෙනවා. සෑම වයස් මට්ටමකම පිරිස්වලට විනෝද විය හැකි විශේෂාංග රැසකින් මෙම සැනකෙළිය සමන්විතයි. එසේම ජාතික හැඳුනුම්පත් සේවා, දන්ත සායන, අක්ෂි සායන ඇතුළු සේවා රැසක්ද ඇතුළත්ව තිබෙනවා. එදින රාත්‍රියේදී සිදුව සකුරා සංගීත කණ්ඩායම සහභාගී වන සංගීත ප්‍රසංගයක්ද පැවැත්වෙනවා. ජනවාරි 25 වනදා රාත්‍රියේ ඔබත් එන්න නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ක්‍රීඩාංගණයට. ITN සජීව විකාශය රාත්‍රී 9:30 සිට. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විදේශගත ගැනුම්කරුවන් වෙනුවෙන් පවත්වනු ලබන සල්ලි එහෙ තෑගි මෙහෙ තරඟයේ පසුවන අතිරේ අවසන් මහා දිනුම් ඇදීම මහනුවර ජාතික ඉතිරි කිරීමේ බැංකු ප්‍රධාන ශාඛාවේදී පැවැත්වුණා. විදේශ මුදල් රුපියල් 60,000කට වඩා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට එවන සියලු ගනුදෙනුකරුවන්ට මෙම තරඟය විවෘතයි. ප්‍රථම ස්ථාන 10 සඳහා යතුරු පැදි 10ක්ද, දෙවන ස්ථාන සඳහා ටැබ් පරිගණක 12ක්ද, තෙවන ස්ථාන සඳහා ජංගම දුරකථන 12ක්ද ත්‍යාග වශයෙන් පිරිනැමුණා. අලුත්ගම ඩිපෝව අසල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා. මෙම අනතුරෙන් පසු දුම්රිය මාර්ගය හරස් කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. එහෙත්වෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් ප්‍රමාද වූ බවයි දුම්රිය බලධාරීන් සඳහන් කළේ. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. www.itnnews.lk